බොරු මාතෘකා දමා ඔබව රවටන්නේ නැති ලංකාවේ එක මයෝටියුබ් චැනලයට ඔබව සාධරයෙන් පිළිගන්නවා. ඔබටත් මෙවැනි දුරකත නැමතුමක් ආවාද. ප්‍රවීසම්වන්න. පාස්කු ප්‍රහාරය ගැන පවසාප පුද්ගලයන් බියවද්දා කප්පම් ලබාගන්නා ජාභාරමක් පිළිපඳව පසුගියදින කනාාවරණයක් සිදු කලා. ඒ අනුව පොලිසිය විසින් සිදු කළ වැඩිදුර විමාර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දිවලන පුරාත් තවත් එවැනිම සිද්ුවීම් පණහකට ආසාන්න ප්‍රමාණයක් පිළිමදව මේ වනවිට අනාාවරණය වී ඇති බව පොලිස්මාධ්‍යි ප්‍රකාශක නියර්ජ පොලිස්පති අජිත්‍රෝහණ මහත්දා ප්‍රකාශ කළ. මෙවැනි ඇමතුම් බොහෝ අවස්ථාවල ලැබෙන්නේ නිවාසවල ස්ථාවර දුරකථ නාංකවලට බවයි පොලිස්මාධි ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙ හිදිනවල කප්පාම් ලැබාගැනීම සඳහා අප රාධකරුවන් විසින් මෙම නව ක්‍රමය අනුගමනයකනු ලබන බවටයි ඔහු ප්‍රකාශ කළේ. ඊයේ දින ඇත පමණක් එවැනි සිද්දුවීම් සම්බන්ධව පැමිණි තුනක් ලැබී ඇති බවද පොිස් මමාධදි ප්‍රකාශක නියෝජ්ච පොලිස්පති අි ්‍රෝහණ මහත්තා ප්‍රකාශ කර. එහිදී ඇමතුම ලබාධන පුද්ගලයා පවසන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධන විමර්ශන වලට කට උත්තර ලබාගනීමට අවශ්‍ය බවත් අපහසු ත්‍රාවයක් ඇති නොවී එම තත්ත්වයන් මගහරවා ගැනීමට තමන් ලබාදන බැංකු ගෙනමට මුදල් තැපත් කන ලෙසයි. කෙසේවෙතත් එහිදී වැඩිදුරට තහස්ද කොමින්, පොලිස්මාධි ප්‍රකාශක නියෝජ පොිස්පති අජිත්‍රහණ මහත්තා ප්‍රකාශ කළේ එල සලැබෙන ඇමතුම් නොසලකා හරි ෙසයි. එවැනි ಾವರரம்ම් ರරුවන් ಹಸುವ, සිದು අವස්್ාව ದಲ ತැ ರ ಮ ಸಿದ್ ොಕරಣ ෙಸದ ොಿಸ ಮಾ್ ರශಕವರයා වැಿතුುරටත් මහජනතාවගේ ල්್ಲ සිටಿයා.